හිරු අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබමින් බොහෝ දෙනෙක් දැන හඳුනගත්ත ඇය වෙන කවුරුත්ම නෙමෙයි. මේ වෙනකොට අපි හැම දෙනා අතරෙම අතිශයින්ම කතා බහට ලක් වෙන වගේම අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනි පූජානි භාග්‍යා, ඒ වගේම තමයි ඇය දක්ෂ නිරූපිකාවක් කියන එකත් මේ වෙනකොට අපි හැමෝම දන්නවා. ඒ වගේම තමයි සමාජ සත්කාරයන් සඳහාද සිය දායකත්වය ලබා දෙන අය නිතරම සුරතල් සතුන් වෙනුවෙන්ද පෙනී ඉන්නවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ මේ කාර්යබහුල ජීවිතය ගැන හා හා පුරා කියලා මාධ්‍යට කියලා තිබුණේ මෙහිමයි. පූජානි, මේ දවස්වල ඔබ කාර්යබහුලද? කාර්යබහුලත්වයක් නම් නැහැ. හැබැයි ඉතින් මාර්තු මාසේ තව ටෙලිනාට්‍ය දෙකක් පටන් ගන්න තියෙනවා. ඒකත් එක ටිකක් කාර්යබහුල වෙයි. ඊට අමතරව ටෙලිනාට්‍යයක් තියෙනවා වැඩ කටයුතු පටන් ගන්න. ඊටත් පස්සේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නෑනලා කියන නාට්‍ය විකාශනය වෙන්න තියෙනවා. හුස්මක් තරමට කොහොමද? ඒ නාට්‍ය දැනට ඉවර වෙලා ටික කාලයක් වෙනවා. මාව ගොඩ දෙනෙක් හඳුනගත්තේ අවුරුදු කුමරිය තරඟය හරහා. ඊටත් පස්සේ ගොඩ දෙනෙක් මාව දැනගත්තේ මේ හුස්මක් තරමට නාට්‍ය නිසායි. දැන් ඉතින් මේ නාට්‍ය ඉවරයි. හිතේ පොඩි දුකක් තියෙනවා. ඇයි හිතේ දුකක් තියෙන්නේ? ඇත්තෙන් මිතින් මේ නාට්‍ය තුළ අපි වැඩ කටයුතු කළේ පවුලක් වගේ. මං හිතන්නේ වැඩ කරපු දේවල් එක බලද්දී මේ නාට්‍ය තුළදී හම්බ වුණේ පවුලක් වගේ අය. අධ්‍යක්ෂ රවින්ද්‍ර අයියා සහ නිෂ්පාදක තරංග අයියා ඇතුළු අපේ කණ්ඩායම සහ ප්‍රධාන චරිතයේ ඉඳන් අතිරේක චරිතය දක්වාම සියලු දෙනාම පවුලක් වගේ හිටියේ. ඒ නිසා තමයි දුකක් තියෙන්නේ. හුස්මක් තරමට ඔබ සාධාරණයක් කළාද? ඒ නාට්‍යයේ මම කරපු චරිතය තමයි ෆියෝනා කියන්නේ. ගැණු ළමයි 3 දෙනයි හිටියේ. කටකාරේ යාළුවන්ගේ ගැටලු විසඳපු කෙනෙක්. ඉතින් ඒකේ මට කැමති පිරිසක් හිටියා. හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඔබ මේ ශාස්ත්‍රයට ආවේ කොයි කාලෙද? මම ශාස්ත්‍රයට එන්නේ අවුරුදු 12දී. ඒ කියන්නේ 2010 වසරේදී. ඒ දරුවනී චිත්‍රපටය හරහා. ඉතින් ඊටත් පස්සේ මම සිරස ටීවී එකේ ටෙලිනාට්‍යයක් කරා ප්‍රියන්ද සමරකෝන් මහත්මයාගේ සිරිවාසල කියලා. ඒකේ ප්‍රධාන ළමා චරිතය කළේ මම. එතකොට මට අවුරුදු 13යි. ඉතින් පාසල් යන කාලේ නිසාම ඊට පස්සේ කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. මම ආයේ මිනිස්සු අඳුරගන්න විදියට ශාස්ත්‍රයට එන්නේ 2018 වසරේදී. ඒ හිරු අවුරුදු කුමරිය හරහායි. ඉතින් ඒ අතරත් මම ටෙලිනාට්‍ය 4-5ක් වගේ දායක වෙලා තියෙනවා. නමුත් හරියටම ශාස්ත්‍රය ඇතුලේ පූජානි කියලා කෙනෙක් ඉන්නවා කියලා හඳුනගත්තේ හිරු අවුරුදු කුමරියත් එක්කයි. සිනමා නිර්මාණවලට දායක වුණේ නැද්ද? කිත්සිරි හේවාගම මහත්මයාගේ Back to School කියන චිත්‍රපටයේ ඉන්නවා. ඒකේ රුගත කිරීම නම් දැන් ඉවරයි. තව හඬ කැවීම වගේ වැඩ කටයුතු කීපයක් තියෙනවා. ඒ වගේම සනත් අබේසේකර මහත්මයාගේ ගුතිල චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ගොඩක් වෙලාවට ඒක මේ අවුරුද්දේ තිරගත වේවි. ඒ දෙකට තමයි දැනට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මගේ ලොකු කැමැත්තක් තියෙන සිනමාවට. මගේ උසත් එක්ක සහ පෙනුමත් එක්ක ගොඩක් අය කියන්නේ මම ටෙලිනාට්‍ය වලට වඩා ඕනෙ වෙන චිත්‍රපට වලට කියලායි. ඔබ ප්‍රසිද්ධ කෙනෙක් එක්ක විවාහ වුණා කියන්නේ ඇත්තද? ඔව්, ගොඩක් අය කියලා තිබුණා. මමත් දැක්ක විවාහ වෙලා නෙමෙයි, විවාහ ගිවිසගෙන කියලා. එක ගයන් ගුණවර්ධන අයියා කරපු ෆොටෝ ෂූට් එකක්. සංජීවනී වික්‍රමසිංහ තමයි රූපලාවණ්‍ය ශිල්පිනිය. ද වැනිදි තමයි අපේ ෆොටෝස් කළේ. ඒ ඔක්කොම එකතු වෙලා කරපු වැඩක් තමයි මෙච්චර දුරක් ගිහින් තියෙන්නේ. ප්‍රශ්න ගොඩයි. ඒ වගේම ගයන් අයියටත් ඒක එහෙම තමයි. මගේ නැද අය කෝල් කරලා අහනවා හදිසියේ බැන්දේ ඇයි, අපිට කිව්වේ නැත්තේ අපෙන් මොකක් හරි වැරද්දක් වුණාද කියලා. සමහර යාළුවෝ තරහ වෙලා එන්ගේජ්මන්ට් එක කිව්වේ නැහැ කියලා. ෆොටෝ ෂූට් එකක් කියලා කියද්දිත් සමහරක් අය හිතනවා අපි සද්ද නැතිව කියන්නේ නැතිව එන්ගේජ් වෙලා කියලා. ඇත්තටම මේක එහෙම එකක් නෙමෙයි. මේක ෆොටෝ ෂූට් එකක් විතරයි. ඒ කියන්නේ ගොඩක් අයගේ හිත එහෙමත් රිදිලා නේද? ඔව්, සමහර වෙලාවට මට පොඩි කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයි මැසේජ් වල තියෙනවා ගයාන්ව උස්සනවා, ගයාන්ගේ ගෙදරට සුදු වෑන් එකක් යවනවා වගේ ඒවා. ඇයි ඔච්චර ලං වෙලා ෆොටෝස් ගහන්න කියලා තහලා තියෙනවා. ඒ වගේම තමයි ගයාන් අයටත් කැමති ගැහැණු ළමයි පිරිසක් ඉන්නවනේ. ඒ අයත් මැසේජ් කරලා තියෙනවා ඇයි අයි එහෙම කළේ වගේ දේවල්. ලොකු ප්‍රශ්නයක් තමයි දෙන්නටම. තවත් පිරිසක් ඉන්නවා දෙන්නටම කැමති. ඒ අය නම් සුබ පැතුවා. ඒ වගේ හැම පැත්තෙන්ම විවිධ ප්‍රතිචාර ඉතින් ලැබුණා. ඔබේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු මොනවද?
පොඩ පොඩ සාර්ථක වෙන තමයි ඉතින් තියෙන බලාපොරොත්තුව. ගෑන් ළමයෙකුට එක එක කාලෙට එක එක බලාපොරොත්තු තියෙනවනේ. මේ කාලෙ මේ දේ ගන්නවා, ගෙයක් හදනවා, කාර් එකක් ගන්නවා වගේ ඒවා මටත් ඒ බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම මට ලැබිලා තියෙන ටෙලි නාට්‍ය සාර්ථක කරගන්න සහ ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කට කතාවක් නරක නාමයක් හදාගන්නේ නැතිව ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. ගොඩක් අයට තියෙන වේගයෙන් යන ගමනක්. ඒ වගේ අය යන්නේ අතුරු පාරවල් වල. ඇතැම් අය හදිලා තියෙන වටපිටාව බලද්දී මට හරිම සතුටුයි. එහෙම නරක නාමයක් නැතිව පවුලේ සහාය ඇතිව පැමිණි ගමන් මඟ ගැන. ඒ වගේම තමයි ක්ෂේත්‍රය තුළ මට හොඳ යාළුවෝ කීප දෙනයි ඉන්නේ. ඉතින් ඒ අයගේ සහයෝගය ඇතිව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියටත් කෙටි මාර්ග නැතිව කෙලින් පාර යන්න තමයි බලාපොරොත්තුව කියලායි ඇය කියලා තිබුණේ. ඔබගේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.